ගොඩ දෙනෙක් කිල්ලුවා අනේස කොමාරි කවුන්ටර් පාස් ටිකත් එක්කම කරන්න කියලා. ඒකයි මෙච්චර වහන්සලා ලිවි. මේවා ලියන්න ලේසි නැහැ. අහන්න අහලා සොරේ හරියට ග්‍රහණය කරගන්න ඇත්තටම ලේසි නැහැ. වේගින් යන පාර්ට්ස්නේ. අහලා බලන්න වාට මේක ලියන්න නිකන් අහලා සොරේ හොයාගන්න පුළුවන්ද කියලා. ඇත්තටම මේ මේවා ලියන්න අති දක්ෂයෙක් වෙන්නට ඕන. මම ගීතේ වාදනය කරන කට්ටියට ලේසි වෙන්න කළු පාටින් මුළු ගීතේම ලියලා තිනවා. ඔයාලා හොඳට බැකින් ආටිස් බැකින් එකක් වගේ කරන්න ආස කට්ටියනේ කවුන්ටර්ස් එහෙම ලිව්වේ මගෙන් නේද? ඉල්ලුවේ ඒ කට්ටියට ආස හිතන විදියට අවශ්‍ය විදියට නිල් පාටින් කවුන්ටර්ස් ටික ලියලා තිනවා. ගත්තේ කට්ටියට ඒ විදියට කරගන්න, ගත්තේ නැති කට්ටියටත් ඉතාම සාධාරණ මුදලකට ඔබට ඒ බීට් පැක් එක ලබා ගන්නට පුළුවන්. අයිබුවන් සුබ දවසක් වේවා. ගුරු මියුසික් පවුලේ ඔබ සැම අදත් ඉතාමත්ම ආදරයෙන් පිළිගන්නවා. දීපාවලි දාට කියන සුන්දර ගීතේ අසංග ප්‍රේමන්ත පීරිස් මහත්මයාගේ අපි ගිය සතියේ ඉගෙන ගත්තා පෙරවාදනය, එහෙම නැත්නම් ඉන්ට්‍රොඩක්ෂන් එක ගීතේ හරියටම වාදනය කරන ආකාරය. අද අපි ඉගෙන ගන්නවා ගීතේ ස්ථායි කොටස සහ ඉන්ටලූඩ් එක වාදනය කරන ආකාරය. එතන ගොඩ දෙනෙක් කියලා තිබ්බා මේ ගීතේ සියලුම කවුන්ටර් පාර්ට්ස් එක්ක වාදනය කරන විදිය කියලා දෙන්නට කියලා. ඉතින් ඇත්තටම මේක ටිකක් අමාරුයි. මේ මොකද මේ කවුන්ටර් පාර්ට්ස් ගොඩාක් තියෙනවා, හරි වේගෙන් වාදනය වෙන්නේ. ඒ නිසා කෙසේ වෙතත් මම හිතුවා ඔබේ ඉල්ලීමට අනිවාර්යෙන්ම එවුන්කන් දෙන්නට. මට අමාරුනත් වැඩි මේක නොටේෂන් එක ලියන්නේම ඇත්තටම අමාරුයි. නමුත් මම ඒ සියලුම කවුන්ටර් පාර්ට් සහ ඒ බිට්ස් දාලා නොටේෂන් එක ලිව්වා ස්ථායි කොටසේ සහ ඉන්ටලූඩ් එකේ. ඉතින් ඒ දෙක හරියටම වාදනය කරන විදිය අද අල්ලගමු. ලේසි නෑ, මුලින්ම කියන්න ඕන ඒ කවුන්ටර් පාර්ට්ස්ෙන් වාදනය කරන එක ලේසි නෑ. හැබැයි ට්‍රයි කරොත් පුළුවන්. දැන් මං හෙමීට ස්ලෝලි කියලා දෙන්නම්. මුළු ගීතේම වර්ස් එකත් එක්කම කියලා දෙන්න ගියොත් තවත් වෙලා යනවා, වැඩේ තව ටිකක් අමාරු වෙනවා ඔයාලට. ඒ නිසා මේ කොටස අපි අල්ලගමු සෝන් එකේ සියලු කවුන්ටර් පාර්ට් සමග වාදනය කරන ආකාරය සහ ඉන්ටර්ලූඩ් එක වාදනය කරන ආකාරය හරියටම ඉගෙන ගමු. මං කියලා දෙන්න ටික හරියට ෆලෝ කරත් ඇත්තටම ලේසියෙන් ඔයාලට අල්ලගන්න පුළුවන්. ඒ නිසා හිතට ශක්තිය ගන්න, ඔයාලට පුළුවන් අල්ලගන්න, හරියට ෆලෝ කරගෙන යමු. එහෙනම් එන්න ලෙසන් එකට. මං හිතනවා ගොඩ දෙනෙක් නොටේෂන් බුක් එක හදාගෙන යනවා ලස්සන්ට. මට ගොඩක් කට්ටිය හදලා එවලත් තිබ්බා. දැන් මම දාන නොටේෂන්ස් ඔයා ඔයාගේ අත්තකුරින්ම ලියා ගන්නවා. මේ වගේ ස්ට්‍රිං ෂොට්ස් අරගෙන ඔයාගේ අත්තකුරින්ම ලස්සන්ට ලියා ගන්නවා. එතකොට ඔයාට ඒ පිළිබඳ නොටේෂන්ස් පිළිබඳ හොඳ අවබෝධයක්, සංගීතමය ඥානයක් ලැබෙනවා. ඉතින් ගොඩ දෙනේ එවලත් තිබ්බා. ඔයා දිගටම ලියාගෙන යන්න. දැන් මේ අපි එදා ලියාගත්ත දීපාවලි දාට සින්දු ඉන්ට්‍රොඩක්ෂන් එක එතනම යට ලියා ගන්නද සෝන් එක සහ ඉන්ටර්ලූඩ් එක. හරි, අපි යමු නොටේෂන් එකට. දීපාවලි දාට එකේ සෝන් එක තමයි මේ ලියලා තින්නේ. බලන්න දිගට තිනවා, මේ පාර්ට්ස් ගොඩක් තිනවා. ඔයා දැන් ඒක හරියට මල්ල ගන්න යන්නේ 6/8 දෙම්මකට යන්නේ. A minor scale කියන්නේ නේ, ඔය scale කියන්නේ additional note එකක් විදියට ඒ ෆ්ලැට් නෝට් එක කොමල දයන්නත් ඇඩ් වෙනවා. එතකොට ඔයාලට මේ ගීතේ වාදනය කරන්නට සුන්දර බීට් එකක් තියෙනවා. මම දුන්න බීට් පැක් එකේ, ඔයාලා මගේ මිලදී ගත්ත බීට් පැක් එකේ පාට පොදක් කියලා බීට් එකක් තියෙනවා. ඒ බීට් එකේ ඔයා ටෙම්පෝ එක 84ට දාගන්න. ගත්තේ කට්ටියට ඒ විදියට කරගන්න, ගත්තේ නැති කට්ටියටත් ඉතාම සාධාරණ මුදලකට ඔබට ඒ බීට් පැක් එක ලබා ගන්නට පුළුවන්. දැන් මේ නොටේෂන් එකේ කළු පාටින් ලියලා තියෙන්නේ ගීතේ ස්වර. අසංක ප්‍රේමන්ත පීරිස් මහත්මයා ගායනා කරන ස්වර. මේ යටින් ලියලා තියෙන ඔයාලා ඉල්ලපු කවුන්ටර් පාර්ට්ස් ටික. ඔයාලා ගොඩ දෙනෙක් ඉල්ලුවා අනේස කොමාරි කවුන්ටර් පාර්ට්ස් ටිකත් එක්කම කරන්න කියලා. ඒකයි මෙච්චර වහන්සලා ලිවි. මේවා ලියන්න ලේසි නැහැ. අහන්න අහලා සොරේ හරියට ග්‍රහණය කරගන්න ඇත්තටම ලේසි නැහැ. වේගින් යන පාර්ට්ස්නේ. අහලා බලන්න වාට මේක ලියන්න නිකන් අහලා සොරේ හොයාගන්න පුළුවන්ද කියලා. ඇතර මේවා ලියන්න අති දක්ෂයෙක් වෙන්නට ඕන. මොකද ඒ අහලා කනට ස්වරේ ග්‍රහණය කරගෙන ලියන්න. ඉතින් ඔන්න මම ඔයාලා වෙනුවෙන් ඒ දේ ලස්සනට කරා. අපි බලමු. පෙලින් පෙලියමු. රයිට්. ඒ මයින කෝඩ් එක. ඔයාලට මේ ගීතය සඳහා එන කෝඩ් ටික ඒ මයින ඔයා දන්නවා. දා සා කොමල ගා. ඊට ඊ මේජර් ගා කොමල දා නී නේද? ඊ ඒ ෆ්ලැට් බී. ඊළඟට ජී මේජර් කෝඩ් එක දන්නවා. පා නී රී. F major දන්නවා. මා දාසා නේ, මා දාසා, මා දාසා. D minor chord එක දන්නවා. රී මා දා.
කෝඩ් එක මේ එකම්පිටිමන්ට්ස් තාල වාදනය කරද්දී වාට රීමා දායක මේ ඩානෝට් එක මේ පැත්තෙන් දා රීමා කියලා වාදනය කරන්නට පුළුවන් ලේසි. එතකොට තමනාද B D diminish එක තියෙනවනේ right D diminish එක කියන්නේ D minor කෝඩ් එක මෙහෙම වාදනය කරාම මම දකුණු අතින් පෙන්නන්නම් D minor කෝඩ් එක මෙහෙම වාදනය කරාම රීමා දාකින් D minor එකේ ශුද්ධ දා කොමල දා වෙනවා මෙහෙම right රී මා කොමල දා එහෙම නැත්නම් D F A flat ඔච්චරයි D diminish එක මේ පැත්තෙන් වාදනය කරනවා රී මා කොමල දා එන්න මේ වගේ සද්දයක් තියෙනවා right ලේසි රයිට් එන අපි වාදනය කරමු කොටසින් කොටස දීපාවලි දාට කියන කොටස පෙළි තමයි මේ තියෙන්නේ රයිට් ගදදා දදා නිදදා 1 2 ගදදා දදා නිදදා දනි 1 2 3 1 2 3 1 2 3 හරි ඒක වාදනය කරනකොට යටින් යනවා මෙන්න මේ කවුන්ටර් පාර්ට් එක හරි වේගෙන් යන්නේ නින් 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 නිදි නිද පගරික පද නිරිනි දැක්කද වේගෙන් යනවා මේ ස්වර 6ක් එක මාත්‍රාවකට මෙතන කවුන්ට් වෙලා තියෙනවා නිරි නිද පගරි කරි රයිට් අපි ඒ ටික වාදනය කරන විදිහ මම කියලා දෙන්නම් මෙතන ඔෆ් එක 1 නින් 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 රයිට් මෙමය එතන E major chord එකට එන්නේ මෙතන 1 නින් 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 නිරි නිද පග හරි ඊට පස්සේ රි ග පද නිරි නි හරි නිරි නිද පග රි ග පද නිරි නි හරිද නින් 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 නිරි නිද පග රි ග පද නිරි නි හරිද නින් 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 නිරි නිද පග රි ග පද නිරි නි අන්න එහෙම තමයි වේගෙන් වාදනය වෙන්නේ රයිට් ඊට පස්සේ මාතර ගෙදර එන්න කියනකොට සමේනි මේ කළු පාටින් ලියලා තින්නේ එතන අපි ගහමු මේම නී 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 ද ද ද ප ම ම මා මා රි 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 ප ම ග ග යාපා එතන යාපා පටුන පහු කරන් කිනෝ ලීඩ් පාට් එකක් යනනේ ඔයාට මතකයි මෙහෙම මේ මේ එතන 1 2 ස නි ස ද නි ප ද ප ම ග 1 2 ස නි ස ද නි ප ද ප ම ග රයිට් එක ගිටාරකින් යන්නේ ලීඩ් ගිටාරකින් මේක ෆ්ලූට් එකෙන් ඊට පස්සේ මෙන්න මෙතන සිංහල හාලේ බතට ආසම මාළු පිණි අරන් ඒ ටික තමයි මේ බ්ලැක් කලර් එකෙන් ලියලා තින්නේ අපි එතන බලමු සී කෝඩ් එකට එනවා රයිට් හ්ම් එතන ස ග ප ප ප ප ප ප ප 1 2 ස ග ප ප ප ප ප ප ප මෙතන ස ම ම ම 1 2 ස ම ම ම ද ප ම ග ග හරි එතන නයිසරේ හ්ම් ස ග ප ප ප ප ප ප ප 1 2 ස ම ම ම ද ප ම ග එතන ග ආසම මාළු පිණි අරන් කිනකොටත් වාට මතකයි ආයෙත් ලූඩ් පාට් එකක් කිනෝනේ මේ විදිහට කොහමද ග ග රි නි රි ග ම ග මෙහෙමනේ ග ග රි නි රි ග ම ග ඔන්න බලන්න මං ගායනා කරලා පෙන්නන්නම් සිංහල හාලේ බතට ආසම මාළු පිණි අරන් රයිට් හා ඊළඟට මේ කවුන්ට් එක යොමු වුණාට පස්සේ ඔන්න ගමේම නෑ ඔය එක කිනකොට 1 2 ගදා දනී නී 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 මේ කවුළු පාට ලියලා තින්නේ ඉමේජ් කෝඩ් එකේ ගමේම නෑ ඔක රයිට් 1 1 2 ගදා ද කොමල් ද ශුද්ධ ද දෙකම එදෙනවා මේ ලියා ගන්නකොට හරියටම ලියා ගන්න හොඳේ හොඳට කල්පනාවෙන් ලියා ගන්න 1 2 ගදා දනී නී 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 ඊටස්සේ මෙතන 1 2 ගදා ද ගදා ද ඔන්න D diminish එකක් එනවා ද ද මම ග ග ද ද ද ද ද මම ග ග හරි ගමේම නෑයෝ එක්ක අපි ඉන්නවා මග බලන් ඊට පස්සේ බෙල් පාට් එකක් එනවා මේ ටිකයි වාදනය කරලා පෙන්නන්න ග ද ද නී 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 මම ගග ඊට පස්සේ ඒක ඇතුළෙන්ම යනවා මේ ගායක ගහනකොට දනි දනි දරි නිදක් හරි ගමේම නෑ ඔය එක්ක අපි ඉන්නවා මග බලන් අන්න ඒ පාට් එක ඇතුළෙන් යන්නේ ලේසි නෑනේ ගායනා කර කර කවුන්ටර්ස් ගහනවා කියන්නේ ලේසි නෑ ඔයා කාට හරි
වාගේ හොඳම යාළුවෙක්ට ගීතේ ගායනා කරන්න කියලා කියන්න මේ කළු පාටිලියල් තියෙන නෝට්ස් ටික. ඊට පස්සේ වා කවුන්ටර්ස් නිල් පාටින් තියෙන කවුන්ටර්ස් ටික වාදනය කරන්න ප්‍රැක්ටිස් කරලා. රයිට්. ඔය දෙකම එකට ගීතේ වාදනය කරන ගමන් කවුන්ටර්ස් වාදනය කරන්න බෑ. මම ගීතේ වාදනය කරන කට්ටියට ලේසි වෙන්න කළු පාටින් මුළු ගීතේම ලියලා තිනවා. ඔයාලා හොඳට බැකින් ආටිස්ට් බැකින් එකක් වගේ කරන්න ආස කට්ටියනේ කවුන්ටර්ස් එහෙම ලිව්වේ මගෙන් නේද? ඉල්ලුවේ ඒ කට්ටියට ආස හිතන විදියට අවශ්‍ය විදියට නිල් පාටින් කවුන්ටර්ස් ටික ලියලා තිනවා. පැහැදිලිනේ? රයිට්. එහෙනම් හොඳට ප්‍රැක්ටිස් කරගන්න ඕන. ලිව්වේ දීපාවලි දාට දැන් ලියන්නේ සිංගල් හාලෙ බදට සගපප 1 2 සගපප පප පප සාමම මාගපම ගගාරරරරර රයිට්. එතනින් එහාට තමයි මියුසික් එක ඉන්ටර්ලූඩ් එක යන්නේ. රයිට්. ඉන්ටර්ලූඩ් එක සොර ටික අපි ශෙහනයි වගේ ටෝන් එකකින් වාදනය කරමු. ගද දද දානි ද පද පරිසනි නික ගග ගරිසනි ද පද පසනි ද. ඔක ශෙහනයි වගේ ටෝන් එකකින් වාදනය කරන්නේ. එතකොට බීට් එකේ මේන් බී වලට වට මාරු කරගන්න පුළුවන් ඒ කොටස යද්දී. ආය ෆ්ලූට් පාට් එක ඊට පස්සේ එනවා මෙතන නොටේෂන් එකේ. මම මේ ස්ටාර් මාකින් දාලා තියෙන ෆ්ලූට් පාට් එක වට මතකයි. ගිය සතිය අපි කරා දිගයි නොටේෂන් එකනේ. දැක්කනේ එක දවසින් කරන්න ලේසි නෑ වැඩි. රයිට්. ඒ නිසා මේ කොටස් ඔයාලා ඉගෙන ගන්න. මේ මෙන්න මෙතන මේ ස්ටාර් මාක් එකක් දැම්මේ මෙතන ෆ්ලූට් පාට් එක එන තැන. මේ රිග රිග 1 2 3 1 2 3 දා ප නේ රිග රිග රී නේ මෙතන රිගරිණි පානුවේ අතරම රිගරිණි දා. ඒක මම එදා නොටේෂන් එකේදී මං කමෙන්ට් එකක් දාලා ඇති නිවැරදි කළා. මෙතන අතරම රිගරිණි දා කියලා එන්න ඕන. හොඳේ දාස්වරේ එන්න ඕන රිගරිණි දා. එහෙම වාදනය වෙන්න ඕන. හරි. Right, main B එකට දාගත් අපි මේක වාදනය කරමු ඉන්ටර්ලූඩ් එක. 1 2 3 4 ඊට පස්සේ මේ එකට වට දාගන්න පුළුවන් අර ෆ්ලූට් පාට් එක යන එක. වර්ස් එකට යනවා. වර්ස් එක මම ඊළඟ සතියේ වට කියලා දෙන්න. රයිට්. මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න. ලේසි නෑ, වැඩ ගොඩක් තියෙනවා. රයිට්. හරියටම ප්‍රැක්ටිස් කරලා තියාගන්න කවුන්ටර් පාර්ට්ස් ටිකයි වාදනය කරන විදියයි ඔක්කොම. ඕකේ. ඉතින් ඔය විදිහට තමයි යන්නේ. හරිම රසවත්, හරිම සුන්දරයි නේද ගීතේ? ඔව්, ආට පුළුවන් අල්ලගන්න. අපි ඊළඟ පාඩමෙන් වර්ස් එකත් වාදනය කරන හැටි ඉගෙන ගමු. වර්ස් එකෙත් කවුන්ටර් පාර්ට්ස් ගොඩාක් තියෙනවා. ඒ නිසා මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා තියන්න. දැන් ඔයාලා දන්නවා ඉන්ට්‍රොඩක්ෂන් එක දන්නවා, ඉන්ටර්ලූඩ් එක දන්නවා, සොංග් එක දන්නවා. මේ ටික හොඳට ප්‍රැක්ටිස් කරලා තියාගන්න. ගායනය කරන කට්ටියටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි, වාදනය කරන කට්ටියටත් ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. ගිහිල්ලා එන්න. ජය වේවා ඔබට.